මහෞත්තම වූ දෙවිපියන්ගේ සුභාරංචිය සඵල ලෙස පතල කරන්නට සිය දිවියේ බොහෝ දෑ ත්‍යාජ කරමින් ආලෝලනීය ගිහි පැඳීම් අත්හරමින් දෙවි සමිඳුන්ගේ මිදිවිනේ සේවයට සිය දිවිය කැප කළ උත්තම පැවිදි දූපුතුන්ගේ අධ්‍යාත්මීය සලපෙළයි පිය සටහන්. දෙවි සමිඳුන්ගේ සේවෙට කැප වූ මේරිලු සියද රැති මවුනි, ඔබ හට ජය වේ, ඔබ හට තුති වේ, නිදුකින් ඔබ දිගු කල් සැරරේ. අද පියසටහනින් ඔබ සම්මුඛ වන්නේ දහමින් පොහොනිව සිය අපෝස්සලික මෙහෙවර ඉෂ්ට සිද්ධ කිරීමට කැපවේ අතරමං වූ බැටළුවන් සොයා ඔවුන්ට නවාතැන් ඉදි කළ ගරු හේමන්ත පීරිස් පියතුමයි. උන්වහන්සේ මහෝත්තම දෙවිපියාණන්ගෙන් ලද විශේෂ තලින්තුවකින් පරිපූර්ණව සිටියේය. එම තලින්තුවෙන් සිය මනස මෙහෙවා නිර්මාණශීලී ගීතිකා ගේය පද රචනයත් ගීතනු නිර්මාණයත් කිතුනු සභා ජනතාවට ලබා දුන් තවත් දායාදයකි. ඒ තලෙන්තුව එන්නට මං හිතන්නේ ඒ දවස්වල රජයේ පාසල් නෙවෙයි තිබුණේ. ඒ දවස්වල තිබුණේ කතෝලික සභාවෙන් පරිපාලනය කරන ලද පාසල්. මේ පාසලක තාත්තා ඉගැන්නුවා. ඒ තාත්තා රත්වානේදී සුනිල් ශාන්ත ශූරීන් හමු වී තිබෙනවා. සුනිල් ශාන්ත ශූරීන්ගෙන් යම් යම් උපදෙස් අරන් තිබුණා. මොකද ගෙදර තිබුණා මිහිරියාව එයාගේ පොත. ඉතින් මං හිතන්නේ ඒක මට පිටුවහලක් වෙන්නට ඇති. ඊට පස්සේ අපේ අම්මාට අපි කියනවා පිච් එක කියලා. නියම හරිම පිච් එකේ ගීතිකා පටන් ගන්නවා. ඉතින් 1900 මං හිතන්නේ මට දැනුවත් කියන්නේ දැනුම් තේරුම් තිබෙන කාලේ 63 64 65 66 ඔය අම්ම තමයි ගීතිකා පටන් ගන්න පල්ලියේ. දැන් ගීතිකා පටන් ගැනීම ඉතින් මටත් ඒ හුරුවම තිබෙනවා. හුඟක් කට්ටිය කියන්නේ සාද හේමන්ත පටන් ගන්න කියලා. ඉතින් ඒ හුරුව තුලින් තමයි මං ඉදිරියට ඇදුනේ. පොඩි සෙමිනේටරයකටත් ගිහිල්ලා ඒ හුරුවේ තුලින් තමයි ඉස්සරහට 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 ගියේ. ගීතිකාවට ආසාව ඇති සම්ඳුන්ගේ සේවෙට කැප වූ කිතු බැති අද රැති සොහොයුරේනි, ඔබ හට ජය වේ, ඔබ හට තුති වේ, නිදුකින් ඔබ දිගු කල් සැරදේ. ගරු හේමන්ත පිරිස් පියතුමන්ගේ කුළුඳුල් ගීත රචනය ලෙස සනිටුහන් වන මෙම ගීතිකාව ලියවෙන්නේ 1975 වර්ෂයේදී. එකල උන්වහන්සේ ගාල්ල ශාන්ත සේවියර කණිටු දෙව්සත්හලේ පූජක සිසුවෙක්. ඒ ගීතිකාව නිර්මාණය කරන්නට මට ඇත්තෙන්ම ඇරයුමක් ලැබිලයි නිර්මාණය වුණේ. මද සිරියක් මෙතෙන්දි මම මතක් කරනවා. අපේ කීරපද්දෙනිය පින්නවල බලංගොඩ අපි කීරපද්දෙනියේ යහපතෙන්දලා කන්‍යාරාමේ සිස්ටර් හිටියා. ඒ සිස්ටර්ගේ තව සිස්ටර් කෙනෙක් හිටියා එතන, සිස්ටර් ලුසි කියලා. එතුමියගේ 25 වන ජුබිලිය, කියන්නේ සිස්ටර් කෙනෙක් වෙලා අවුරුදු 25යි. මද සිරියක් කිව්වා, මේ හේමන්ත ගීතිකාවක් ලියමු මද ලුසීට, ඔයාගේ යාළුවනේ කිව්වා. එතන තමයි මම පළවෙනි ගීතිකාව දෙවි සමිඳුන්ගේ සේවෙට කැප වූ මේරි ලුසි අද රැති මවුනි, ඔබ හට ජය වේ. දැන් එතන පියතුමෙනි සොහිරණි කියනවා. ඊට පස්සේ මම ගීතිකාව අරන් ගිහිල්ලා ගරු මෝසසි පෙරරා පියතුමාට, ඒ කියන්නේ යුවපතොස බාරගන්න සමිඳුනේ අපගෙන මදුගුත්තකා දෙසර කඳුකරේ ලියපු එතුමා සිටියේ බලංකොට. මම ගිහිල්ලා පියතුමාට දුන්නා, මොකද්ද ඔය මේ ඔබ කියපන් පොඩ්ඩක්. ඉතින් මම ගායනා කරා.
පස්සේ කෝ කියපන් ආයේ වචන ටික කිව්ව වචන ටික ඕක ඔහොමම අරන් ඵලයන් ගිහිතා ගායනා කරපන් එදාට ඔක කිසි හදන දෙයක් නැහැ කිව්වා. ඔතනින් තමයි අර තල්ලුව ලැබුණේ පන්නරය ලැබුණේ ඊට පස්සේ තමයි මේ ගීතිකාව දිගටම ගියා ප්‍රිස්කා කියලා අපේ පින්නවල වයලින්ස් කෙනෙක් හිටියා. ඒගේ අම්මයි තාත්තත් වයලින් වාදකයෝ වාදිකාව. ඉතින් ඒ දෙන්නත් එකතු වෙලා තමයි මේක අපි ඉස්සරහට ගියා. අන්තිමට මම සෙමිනේරියට ගියා. සෙමිනේරියට ගිහලා එක පියතුමිනි සොහිරණි කරා මේගොල්ල මේක ගමට එන සිස්ටර්ස්ලාට ෆාදර්ස්ලාව පිළිගන්නට මේ ගීතිකාව යොදාගත්තා. එතනින් තමයි ගීතිකාව ප්‍රචලිත වුණේ. අම්පිටිය ජාතික දෙව්සත්හල හේමන්ත පිරිස් පූජක සිසුවාට ගීත රචනයට හා ගීතනු නිර්මාණයට සාරභූමියක් වුණා. සංගීත නිපුණතා ඇති අධිවරු පියතුමන්ලා ඔහුට මඟ පෙන්වුවා. ඒ දවස්වල අපට ඒ ලෙවල් තිබුණේ උසස් පෙළ අවුරුදු දෙක එතන කරන්න සිදු වුණා. ඒ අතරතුර මගේ සංගීත තලෙන්තුව ඉදිරියට ගෙන යන්නට පළමු මගේ අපි කියන කොයා මාස්ටර් කියලා ෆාදර් වික්ටර් සිල්වා. අදත් මම එතුමාව මතක් කරනවා ඉතාමත්ම කෘතඥතා පූර්වකව. මොකද එතුමා ප්‍රය මාස්ටර්. ඊට පස්සේ මට කතා කරලා කිව්වා මම ඇසිස්ටන්ට් නෙමෙයි දෙවෙනියක් නෙමෙයි. නමුත් එතුමා ලොකු පිටුවහලක් වුණා. ඊට පස්සේ ෆාදර් ලාව් සප්පුහාමි හරිම සන්තෝෂයි හරිම ශ්‍රේෂ්ඨෙක්. ඕගන් වාදනයේ අති දක්ෂයි. ඒ ෆාදර්ගෙන් පස්සේ ෆාදර් පෝල් ප්‍රනාන්ද පීතුමා. ඇත්තම මේ ලවුස් පීතුමා තමයි මට මේ දකුණු අත පුරුදු කරේ. වම් අත පුරුදු කරේ ෆාදර් පෝල් ප්‍රනාන්ද පීතුමා බේස් අපි කියන මේ ට්‍රිබල්ස්. ඉතින් ඒ දෙන්නා මට මගේ දක්ෂතාවය තව දියුණු කරගන්නට පිටුවහලක් වුණා. ඒ අතරතුර තමයි ගොන්සාල්ලෙස් සිංහල ආයතනයෙන් තරඟ තියෙනවා. විශාරද ජේකේස් පෙරා මහත්මය තමයි ෂූරින් තමයි ඒ තරඟ විනිශ්චය කරන්නේ. ඉතින් දැන් මේ දෙව්සම්ඳුගේ සේවයට කැපු ගීතිකාව එතෙන්ට දැම්මා පළමු ස්ථානය. ඊට පස්සේ ගරු බ්ලේස් කුරේ පියතුමා කොළඹ පදවිය අපේ පන්තියේ. ඒකත් හරි පුදුම ප්‍රාතිහාර්යක්. එදා ෆාදර් කෙනෙක් හිටියේ නැහැ පන්තියේ. ෆාදර් බ්ලේස් පුදුසුනේ පිදනමේ තුටුපඳුරම දා කුරුසියේ පිදුනමේ දී ඒක ලියලා. ඉතින් මට කිව්වා මේ මම ගීතිකාවල් ලිව්වා අපි ගොසියා දාමු. ගොසියා කියන්නේ ගොන්සාල්ලෙස් සිංහල ආයතනයේ තරඟයට දාමු. මේ හේමන්ත ඔය අතුරු ටික ලියන්න කිව්වා. ඉතින් ඒ වෙලාවෙම දැන් මෙතන ඒ දවස්වල ඉලෙක්ට්‍රොනික ඕක නැහැ. මගේ මේ සර්පිනාවත් ඒ දවසට මම ළඟ තිබුණේ නැහැ. අර පාගන අර හාමෝනියම් එක තිබුණේ. ඉතින් කොහොම හරි ඒ වෙලාවේ කොහොම හරි අර ඉන්ටර්වල් එකේ හින්දා තුවල ගිහිල්ලා පල්ලියට ගිහිල්ලා පුදුසුනේ පිදනමේ දැන් ඔය හැමතැනම කියන හැමතැනම ගායන ගීතිකාවට යොමු වුණා. ඊට පස්සේ මට හොඳට මතකයි මගේ පියා නැති වුණාට පස්සේ බිෂොප් නික්ලස් මාකස් හිටියේ මගේ ආත්මික පියා අහස වෙතට ඔසවනනේ. ඒකත් පළවෙනි ස්ථානයේ. ඊට පස්සේ කොහොම හරි දෙවිඳුගේ මහිමය ආවා. දෙවිඳුගේ මහිමය ආවේ මම විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලැබුවට පස්සේ පේරාදෙණියට යන්න වුණා. ලස්සන මල්. ඊට පස්සේ මම බැලුවා දෙවිඳුගේ මහිමේ ලොව සැමතන පතල උණාවේ කියලා ඒ ගීතිකාව එහෙම ලීලා. එතනින් මම නැවැත්වේ නැහැ. ඉදින් පසු නොබා බයවන්නට එපා. ඔබට කෙනෙක් ඉන්නවා. ඒ ෆාදර් වීරරත්නයි බිෂොප් නික්ලස් මාකසුයි මට කියපු දේ. බය වෙන්න එපා. ඔයාගේ තාත්තා නැති වුණාට පියෙක් ඉන්නවා ඔබව බලා ගන්නට. මෙතනින් මම මතක් කරන්න ඕනේ බිෂප් වියානි. ඕකේ මම ලියපු තැන තියෙන සවම ලෝතලයේ කියන නෑ බිෂප් වියානි කිව්ව නෑ 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 නෑ. එයා එහෙමනේ කතා කරන්නේ. සියල්ලෝතලේ එතන දැන් එතුමා එතන සහය වුණා. ඒ වගේ ජාතික දිස්ත්‍රික්කයේ ඉන්නකොට එදා ඉඳලා මම ඇතුළුන් දා ඉඳලා ක්වයර් එකේ ගායනා කණ්ඩායම් මේ ගීතිකා කියන සිංහලෙන් ඉංග්‍රීසි වලින් තමිල් වලින් එතකොට ලතින් භාෂාවෙන් මේ හැම එකක්ම මට උද්දීපනයක් දුන්නා ඉස්සරහට එන්න. අපට තියෙනවා මොකද්ද PSR 970 කියයි PSR 900 කියයි තවිට වඩා ලොකු 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 ඒවා තියෙනවා. නමුත් එදා තිබුණේ හාමෝනියම් එක විතරයි. දැන් මගේ ගීතිකා සේරම නිර්මාණය වුණේ හාමෝනියම් එකෙන් හෝ ඊට පස්සේ සර්පිනාවෙන්. මට සර්පිනාවක් හම්බුනේ 1984. නමුත් ඉස්සෙල්ලා මේ හාමෝනියම් එක කකුලෙන් පාගලා ඒ හාමෝනියම් තමයි මට උදව් වුණේ මගේ මේ ගීතිකා නිර්මාණය කරන්නට. මේ සේරොට්ට මුළුනේ ගොන්සාල්ලෙස් සිංහල ආයතනය. මම අදත් හෙටත් අනිද්දත් ඒ ආයතනයට නැත්නම් ඒ ගොන්සාල්ලෙස් සිංහල ආයතනයට මගේ හිසනවා ආචාර කරනවා.
ඉදිරියට යන්නට සංගීත ශේෂ්‍රය ඉදිරියට යන්නට අත දුන් නිසා. මතන ඔතන කවි කිව්වා අපි. ඒතර ඒ වගේම සින්දු කිව්වා. සින්දු කියන්නේ ප්‍රවීණයන් ඇවිල්ලා අපිව මැන්න මේ විනිශ්චය කරා. උදාහරණ නන්දාමාලි මහත්මියාව, එතකොට සරන්දන්සිරි මහත්මයාව එතනත් මම පළවන ස්ථානයේ ගැයීමෙන්. ඉතින් මේ නිසා මේ හැම දෙයක්ම තුලින් ස්වාමින් වහන්සේ මාව ඉදිරියට යොමු කරා. යන්න යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කියලා. ඉතින් මම බය නැතුව ස්වාමින් වහන්සේට ප්‍රසන්නව ස්වාමින් වහන්සේගේ දාසයෙක් ලෙස මගේ වැඩ, කියන්නේ දේවසත්හලේ වැඩ ටික අතපසු නොකර මේ ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්නට මට උදව් වුණු ඒ හැම දෙනාටම මම මගේ කෘතඥතාවය පළ කරනවා. වර්ෂ 1954 ජූනි 3 දින ලොකු කංකානමලාගේ ජෙරාඩ් පීරිස් සහ මේරි දසාටතාව දෙනියායේදී ඇන්තනි ක්ලෝඩ්ස් හේමන්ත පීරිස් ලදරුවා උපත ලබනවා. බාල සහෝදරියක් සහ සහෝදරයෙකුගෙන් සුසැදි ගැනිමඩලේ වැඩිමලා හේමන්ත දරුවායි. අම්මා සහ තාත්තා ගුරුවරු. ඒ ගුරුවරු ඒ ශේෂ්ත්‍රයේ සේවය කරනකොට ඒ දවස්වල රජයේ පාසල් නොවේයි පරිපාලනය අපගේ කතෝලික සභාවෙන් තාත්තා අම්මා දෙන්නම දෙනියායේ සාන්ත මතෙව් විදුහල්ට පත්වීම් ලබා ඇවිල්ලා තියෙනවා. 1958 මාව සුරදූතික නිකායේ මොන්ඩිසෝරියට ලදරු පාසලට, ඒ දවස්වල කියන්නේ මොන්ඩිසෝරිය කියලා, ලදරු පාසලට මාව යොමු කරලා තියෙනවා. එහිදී එතන හිටපු ප්‍රධාන මවතුමිය ලියවිල්ලක් ලියලා තිනවා, කවදා හරි මේ හේමන්ත කියන මේ ළමයා දක්ෂ සංගීතඥයෙක් වෙනවා, ඒ වගේම ලස්සන අහුරු ලියනවා, ඒ වගේම ඉංග්‍රීසියට බර වෙනවා කියලා. ඒ ලියවිල්ල තාමත් මා ළඟ තියෙනවා. දැන් ඒ 1959 ඊට පස්සේ 60 තාත්තයි අම්මයි මමයි මගේ නංගී ඉපදුනේ 1956, මල්ලි ඉපදුනේ 1960, අපි සේරම බලංගොඩ පින්නවල කීරපත් දිනිය අපි මීසමකීම් රාමේට අපි ඇවිල්ලා තියෙනවා. එතෙන් පටන් මම ස්කෝලේ ගියා, පාසල් ගියේ බලංගොඩ ර කීරපත් දිනිය විද්‍යාලයට. දිනියයේ සුරතූතික ලදරු පාසලට අකුරු කියන්නට ගිය හේමන්ත දරුවාට ප්‍රාථමික අධ්‍යාපනයේට මුල පුරන්නට සිදුවන්නේ බලංගොඩ කීරපත්දෙනිය රෝමානු කතෝලික පාසලෙන්. ගුරු වෘතියේ ස්ථාන මාරුවකින් කීරපත්දෙනිය මීසම් සංඝයට ගිය පීරිස් පවුලට මේ කඳුකර පරිසරය සුන්දර නවාතැනක් වුණා. එතන තමයි මම පූජාවට උදව් වෙනවා. ෆාදර් මෝසෙස් දකින්නවා, නමුත් කතා කරන්න දන්නේ නැහැ. අපි දකින්නවා ෆාදර් ජෙරමයස් ප්‍රනාන්දු තමයි අපිව ඉස්සරහට ගෙනිච්චේ. අතමම මාව ඉස්සරහට ගෙනිච්චේ. දැන් මම දැන් හැදිලා වැඩිලා ඉස්සරහට ඇදෙනවා 62 63 64 පූජාවට උදව් වෙන දරුවෙක් ලෙස. ඒ කාලේ පොඩි කාලෙත් අපි පූජාවට උදව් වෙනවා. ස්වාමිලත් එක්ක විශේෂයෙන්ම ෆාදර් ජෙරමයස් එක්ක තනින් තන යනවා පූජාවට. අන්න එතනින් පස්සේ තමයි මම යොමු වන්නේ මේ පූජක ගමනට. කීරපද්දෙනිය හරි සුන්දර ගමක්. මොකද එක පැත්තකින් බලපුවම දෙතනගල, අනිත් පැත්තෙන් කොටියගල, එහිට හැ පැත්තේ ශ්‍රීපාදය, ඒක පේන්නේ නැහැ. නමුත් දිය ඇලි වැහි වැහැලා අපේ පල්ලිය පිටිපස්සෙන් ගලනවා ගඟක්. අවුරුදුකට 3 පාරක් විතර ගඟ වතුර දානවා. ඒ වුණත් හරිම සුන්දරයි. ඒ සුන්දර ජීවිතය වෙන්න ඇති මට ඇත්තටම දෙවිඳුගේ මහමේ ලියන්නට මුල් වෙන්නත් ඇත්තේ පස්සේ. 1964 වසරේදී හේමන්ත පීරිස් කොළුගැටයා ගාල්ල කලේගාන පිහිටි ශාන්ත සේවියර කණිඩු දෙව්සත්තලට ඇතුළත් වුණා. ඊට අනුබද්ධිත ශාන්ත ඇලෝසියස් විදුහලින් ඔහු සිය අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ පස්වන ශ්‍රේණියේ සිසුවකු ලෙසටයි. ඔහු පාපන්දු ක්‍රීඩාවට දක්ෂයෙකු නිසා විද්‍යාලීය කණ්ඩායම නියෝජනය කරමින් ජයග්‍රහණ රාශියකට සිය කුසලතා දායකත්වය ලබා දුන්නා. සාන්ත ඇලෝසියස් විදුහල එදාසල ගරු පියතුමන්ලා විසින් පරිපාලනය කරන ලද විදුහලක්. ෆාදර් කැස්පර්ස් හිටියා, ෆාදර් දෙබුරා හිටියා, ෆාදර් තව ෆාදර්ස්ලා හිටියා. නමුත් එතනත් මං හිතන්නේ සුන්දර
කම සුන්දර පරිසරයක් ගොඩනැගුවා ෆාදර් දෙබුරා. ඒක ඒ නිසාම ඒ සංගීතය නිසාම ඔය මේ සුනිල් සාන්තයන්ගේ ගීත ඒ වගේ දුන්නා. ඊට පස්සේ මම යොමු වුණා පාපන්දු ක්‍රීඩාවට. පාපන්දු ක්‍රීඩාවට දක්ෂෙක් බවට පත් වුණා කියලා බෙන්සර් තේරුණා. තේරිලා පාපන්දු ක්‍රීඩාවට මාව යොමු කරලා අර මගේ අධ්‍යාපන කටයුතු සමග අධ්‍යාපන කටයුතු අතහැරියේ නැහැ. හැමදාම පන්තියේ පළවෙනිය හෝ දෙවෙනියා, දෙවෙනියා නැත්නම් පළවෙනිය. මමයි චන්ද්‍රානන්ද කියලා තව දක්ෂ සිසුවෙක් හිටියා. අපි දෙන්නා ෆයිට් කරනවා. දෙවෙනියා වුණා, පළවෙනිය වුණා. ඒවත් එක්කම පාපන්දු ක්‍රීඩාවට යොමු වෙනවා. ගරු ගිල්බර්ට් විජයරත්න පියතුමා හිටියා අධිවරු හැටියට. ඊට පස්සේ ගරු ජෝසප් රාජපක්ෂ පියතුමා ආවා. ජෝසප් රාජපක්ෂ පියතුමා මාතර සර්වේසස් විදුහලේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. ඉතින් ෆාදර් මාව දැකලා කිව්වා මේ අන්න ගාල්ලේ ඇලිෂස්යෙන් කතා කරනවා, යන්න ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න, බාගෙද ඔයා ෆුල් ටීම් තේරෙයි කියලා. ෆාදර් බීඩ් දැන් තාමත් ඉන්නවා, බීඩ් ස්වාමි දැන් ඉන්නේ පද දෙකම. බීඩ් ස්වාමි මාත් එක්ක අපි දෙන්නම ගියා. නමුත් මාව තෝරගත්තා. ඉතින් බීඩ් ස්වාමි මට දැනුත් කතා කරලා කියනවා, හා ෆුට්බෝල් ප්ලේ කොහොමද කියලා. ෆස්ට් ඉලෙවන් ටීම් එකට මම සෙල්ලම් කරා, අපි දිනුවා, අපි ජයග්‍රහණ කරා. ඒ තමයි මගේ දැන් ඒ ගාල්ලේ සාන්තලස සිදුහලෙන් ඉගෙනගෙන හොඳට අධ්‍යාපන කටයුතු කරන ගමන් බාහිරව පාපන්දු ක්‍රීඩාව මම ආගේ කරා. දැනුත් මට දැන්නම් ඉතින් ටිකක් අමාරුයි 70ක් වෙලා. නමුත් පාපන්දු ක්‍රීඩාවට මම දැනුත් කැමතියි සෙල්ලම් කරන්න. ප්‍රියතුමා පවුලේ වැඩිමලා නිසා එයාගේ සමහර අවස්ථාවල අපි ගහගත්තා ඒ දෙවල් කරා. නමුත් මම දැක්කල ලොකු දෙයක් තමයි ඒ කාලේ දෙවසත්හලෙන් ලැබුණු ආභාසය නිසා දූ එතුමා ලොකු කාරුණික ගුණයකින් මටත් අක්කටත් කියන්නේ සහෝදරිය විදිහට සැලකුවා. අපිත් එක්ක එකට හිටියා, අපිත් එක්ක හැම දෙයක්ම එකට කළා. ඉතින් අම්මා කිතු දහමේ නැත්තං පල්ලියේ අර අපි කියන්නේ ප්‍රබල කණුවක් කියලා අන්න ඒ වගේ කෙනෙක්. ඉතින් අනිවාර්යයෙන්ම පූජාට අපි තුන්දෙනාම සහභාගි වෙන්න ඕනේ උදේ තියෙන පූජාවට. හැන්දෑවට පැදුර දාලා අපි යාඥා කරනවා දෙවන් වහන්සේට. ඊට පස්සේ ඉතින් පියතුමා අපව් පාසල් නිවාඩුව අවසාන වෙලා ගියාට පස්සේ ඉතින් අපිට හරි කනගාටුයි. මොකද මමයි අක්කයි විතරයි ගෙදර එතකොට ඉන්නේ. සෙල්ලම් කරන්න, දුවපැන විදින්න, දොළවල් රණාණ්ඩ යන්න අර මේ පියතුමා අපිත් එක්ක නැහැ. ආපහු ඉතින් අපි බලාගෙන ඉන්නවා කවදද පාසල් නිවාඩුව එන්නේ, පියතුමා අපව් කවදද ගෙදර එන්නේ කියලා අපිත් එක්ක සෙල්ලම් කරන්න. ක්‍රීඩා කිරීම අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක් කර නොගත් හේමන්ත සිසුවාට කණිටු දෙව්සත්තල් පුහුණු කටයුතු මගහැරුණ අවස්ථාද තිබුණා. ඒ නිසා ඔහු නැවත 1973 වසරේදී පූර්ණ කාලීනව ශාන්ත සේවියර දෙව්සත්තලට පැමිණියේ සිය පූජකවරේ සිහිනය සඵල කරගැනීමේ අදිෂ්ඨානයෙන්. මම පාපන්දු ක්‍රීඩාවේ නියලුනන් ශාන්ත අලෝසිය සිදුහලේ මම කණිටු දෙව්සත්තලේ පූජක සිසුවෙක්. එතන ෆාදර් ජෝසප් රාජපක්ෂ අපේ අධිවරු පියතුමා. ඉතින් එතනින් ගැලවුණේ නැහැ. ඉදිරියටම ගියා පාපන්දු ක්‍රීඩාවේ. ඒ වගේම ගැලවුණේ නැහැ. පූජක දිවිය තමයි මගේ අරමුණ, ඉලක්කය. පිටිපස්සෙන් හිටියේ අම්මා. පුතේ දැන් මොනවද කරන්නේ? පුතේ අම්මා හැමදාම අපට හවසට දැන් ජපමාලේ කියන්න ඕනේ, පැදුර දාන්න ඕනේ, මල්ලි මම රංගෙන්න ඕනේ, පන්ති පහම කියන්න ඕනේ. ෆාදර් වීරරත්න, හෙන්රි වීරරත්න බලංගොඩ හිටියා මීසම්පති ලෙස. ෆාදර් හෙන්රි වීරරත්නත් පිටිපස්සෙන් මාව තල්ලු කරනවා. අම්මා තමයි තල්ලු කරන්නේ. කොහොම හරි මම යනවා කණ්ඩු දේශස්ථලට. ෆාදර් වීරරත්න තමයි එතන අධිවරු. දැන් මෙතනදී කියන්න ඕනේ අර සංගීත ගැන චුට්ටක්. මොකද ෆාදර් වීරරත්න තමයි මාව ගිහිල්ලා ඇඟිලි ටික ඕගන් එකට තියලා මෙහෙම වයන්න, පුතේ මේක සා, මේක රී, මේක ගා, එහෙම නෙමෙයි මේක සී ඩී එහෙම කරන්න. මට තාම මතකයි කෑම කාමරයේ තිබුණා මේ ඕගන් එකක්. මේකේ දුවන ලෙසට ගහන්න පුරුදු කරා. ඒ දුවන ලෙසට ගහුවා තමයි දුවන ලෙසටම යා යුතු ගමන ගියා. ගිහිල්ලා මහසෙමිනේරියට යන්නට අපට විභාග තියෙනවා. ඒ විභාග තියෙද්දී ඒ විභාගයෙන් සමත් වෙන්නට ඕනි මහසෙමිනේරියට යන්න. අපි කියන්නේ නැෂනල් සෙමිනේරි එන්ට්‍රන්ස් එක්සෑම්. ඒ එන්ට්‍රන්ස් එක්සෑම් එකෙන් උඩ ලංකාවෙම ලකුණු වැඩි මට 92යි, මට තාම මතකයි. ඉතින් ෆාදර් වීරරත්න මට තෑගිකුත් දුන්නා. මම, මැක්ස්ලි, බීට් කියන්නේ බීට් ෆාදර්, රාජා ෆාදර් සහ උපාලි අපි පස් දෙනාව
තේරුණා යන්නට මහ සෙමිනේරියට අපි ජාතික දේශසත්තලට ගියා. 1975 වසරේ පෙබරවාරි 8 වනදා අම්පිටිය ජාතික දේශසත්තලට ඇතුළු වන හේමන්ත පීරිස් පූජක සිසුවා අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ කලා විෂය ධාරාවන් තෝරාගෙන එම අධ්‍යාපන කටයුතු සිදු කරගෙන ගියා. මට එතනදී විෂය ධාරාව වුණේ දේශපාලන විද්‍යාව, ආගම සහ ලොජික් තර්ක ශාස්ත්‍රය. ඒ හොඳම දක්ෂ ගුරුවරුන් මට හිටියා. ෆාදර් ඩොන් සිල්වෙස්ට, අපි ෆාදර් කියලා කියමු. එතකොට ෆාදර් ආගමට, එතකොට පොලිටිකල් සයන්ස් දේශපාලන විද්‍යාවට ෆාදර් මේරියස් සහ තර්ක ශාස්ත්‍රයට ෆාදර් පණ්ඩිතරත්න. දැන් මේ විෂය ධාරාව හදාරලා ABB අරගෙන සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත්තා. මාත් එක්ක තව 4-5 දෙනෙක් ලබා ගත්තා. මාව යොමු වුණා දුම්බර සරසවියට. දැන් දුම්බර සරසවියේ පළමු කණ්ඩායම පළමු වසර දුම්බර සරසවියේ පටන් ගත්තේ අපෙන්. ඉතින් සරසවියේ දුම්බර සරසවියේ GA කරලා හරනම් ඊට පස්සේ පෙර දිනට එන්න ඕනේ. නමුත් ඔය අතරතුර මගේ පන්තියේ කට්ටිය, අපේ පන්තියේ 56ක් හිටියා. ඒ පන්තියේ සෙමිනේරියේ 56 දෙනාගෙන් ටික දෙනෙක් කතා කළා. හේමන්ත එන්න, ආපහු එන්න, ඇවිල්ලා පස්සේ ගන්න පුළුවන් ඔයාට මම කතා කරා කියලා ෆාදර් මේරියස් මට කිව්වා. මම ඔයා වෙනුවෙන් කතා කරා. මිස්ටර් පණ්ඩිතරත්න කියන්නේ ෆාදර් හැරල් පණ්ඩිතරත්නගේ අයියා. එතකොට ඔයාට පුළුවන් මෙතන අවුරුදු 4ක විවේකයක් විරාමයක් ගන්න, නැත්නම් ඒ ලියුමක් ගන්නට පුළුවන්. ඔයාට යන්න පුළුවන් 84. ඔයා එන්න හේතුව, මූලික හේතුව ෆාදර් හෙන්රි සිල්වා ඕල්ඩ් පරණ ගිවිසුම සහ ෆාදර් ඩඩ්ලි අලුත් ගිවිසුමට එනවා. එන්නේ දැන් ඔයා එන වසර, ඔයා එන්න. මොකද ওই දෙන්නාගේ එකතුව හරිම සුන්දර වෙනවා. ඔයාට දේව ධර්මය ඉගෙන ගන්න කියලා කිව්වා. ඒකෙන් පස්සේ ෆාදර් පණ්ඩිතරත්න මට ලියුමක් දුන්නා. පස්සේ මම මිස්ටර් ලිසිට ෆාදර් පණ්ඩිතරත්නගේ සොයුර හම්බ වුණා. මට ලියුමක් දුන්නා විශ්වවිද්‍යාලයෙන් 1984 සැප්තැම්බර් මාස පාර්ට් 1 කියලා අපි කියන්නේ. පාර්ට් 1 පටන් ගන්න මාව ගන්නවා කියලා, අතුලත් කර ගන්නවා කියලා. එතනින් පස්සේ මම යලිත් සෙමිනේරියට ගියා. ගිහිල්ලා ෆාදර් හෙන්රි සහ ෆාදර් ඩන්ලි අතර ආය ඒක කියන කතා කරලා වැඩක් නැහැ. ඒ දැනුම ලබා ගත්තා. දැනුම ලබාගෙන විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙනවා 1984 සැප්තැම්බර් මාසේ. හේමන්ත පීරිස් පූජක සිසුවාගේ ශාස්ත්‍රාභිලාෂය එතරම්ම සිත්ලෝලීය. ඔහු දිවසත්තලේ දේව ධර්මයට අදාළ විෂය කටයුතු ඉතා සාර්ථකව හදාරා ඉන් සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුද සම්පූර්ණ කරගන්නට කැප වුණා. ගරු හෙන්රි පීතුමා සහ ගරු ඩඩ්ලි පීතුමාගෙන් හොඳට දේව ධර්මය සහ මම හැමදෙස්සෙම මට 72 75 72 සාමාන්‍ය. ඉතින් ඒ ඉගෙනීමේ කටයුතු හමාර කරලා 84 මම යනවා යලිත් විශ්වවිද්‍යාලයට පාර්ට් 1 කරන්නට. ඊට පස්සේ 85 ඒක දෙවෙනි අලුත් මොකද අන්තිම ෆයිනල් ඉයර් එක. ඊට පස්සේ 86 මම අන්තිම පේපර් එක ලියනවා. 86 නොවැම්බර් 23 ආ මට මතකයි. නොවැම්බර් 23 පේපර් එක ලියලා 87 උපාධි ලබා ගන්නවා. ඒ අතරතුර ඊට ඉස්සෙල්ලා BTH දේව ධර්මයේ පිළිබඳ උපාධියත් සෙමිනේරියෙන් ජාතික දේශසත්තලෙන් ලබාගෙන මම සම්බන්ධ වෙලා දැන් ඉන්නවා පූජකවරේ බලාගෙන. ඔය හැම දෙයකටම පිටිපස්සෙන් පුතේ කවදද ස්වාමීන් වහන්සේ, පුතේ කවදද යන්නේ සෙමිනේරියට, ආය යනවා නේද? ඔව්, අම්මා පිටිපස්සෙන් ඉන්නවා. හික්මුණ සිතින් යහමින් ශිල්ප ලබාගත් හේමන්ත පූජක සිසුවාගේ එකම අදිෂ්ඨානය වූයේ පූජකවරය දිනා ගැනීමයි. මෞතම දෙවි සම්විධානන්ගේ දේව කැඳවීමට ඔටුනු පළඳන්නට දෙවිපියනන් ඉතා පුදුම සාකත ලෙස හේමන්ත සිසුවා සූදානම් කරනු ලැබුවා. දැන් ඔය සේරමත් එක්ක දැන් මගේ ඉලක්කය ප්‍රධාන අරමුණ පූජකවරේ. ඉතින් ඔය අරමුණ සාක්ෂාත් කරගන්නට අම්මා යාඥා කරනවා. මම කිව්වා ඔතෙන්දී බිෂප් එඩ්මන් මට ඇවිල්ලා කිව්වා දැන් කොහෙවත් යන්න ඕනේ නැහැ, එන්න මන් ළඟට බදුල්ලට ඔබට පූජකවරයට ඔබව මම කැඳවනවා, මම ඔබව සූදානම් කරනවා, ඔබව පූජකවරයට ගන්නවා කියලා. ඒ සිතුවිල්ල ඒ සමග එද්දී ෆාදර් පීඩෝ පීරිස් අමතක කරන්න බෑ අඩු ගන්නාවේ ෆාදර් පීඩෝ පීරිස් ගෙනාව ඕගන් එකක්. දැන් එතන මට හරි සතුටයි. ඒ දවසල ඉලෙක්ට්‍රොනික ඕගන් එක. දැන් BTH සමත්.
ඒ අස්සේ මගේ පළවෙනි ගෝලි කියන්නේ ශිෂ්‍යයා. ශිෂ්‍යයව මේ මොකද ඒ දවස්වල කොච්චර ඉගෙනුම් ලැබුවත් මේ කඩු ගන්නවට නුවරට පල්ලියට ඕගන් එක වාදනය කරන්න කීබෝඩ් එක වාදනය කවුරුවත් නැහැ. මම ශිෂ්‍යාවක්ම පුරුදු කරා. තනුජ යද සිල්වා හිඟුල කඩු ගන්නාම. මේ අය එකපාරටම 1900 මට මතක නැහැ ඔය අවධියේදී ඕගන් එක වාදනය කරන්න ඉගෙන ගත්තා ඕගන් එක වාදනය කරා. ෆාදර් පීරිස් බොහොම සන්තෝෂ වෙලා මට කිව්වා මම දෙන්න ඔබට තෑග්ගක් බිෂප් එඩ්මන් ළඟට යන්න ඔබට පූජකවරේ ලැබෙනවා කියලා. ඒ අතරතුර තමයි ඉතාමත්ම හද පිරිස් සතුටින් පුදමි ඔබට අදර සමිදේ මා සතුස් හැමදේ බාර ගන්න තිලනසි මගේ හැම දෙයක්ම බාර ගන්න කියලා උන්වහන්සේට මේ ගීතිකාව ලිව්වේ. උදමි ඔබට අදර සමිද මා සතුස් හැමදේ බාර ගන්න තිලින ලෙසින් ඒකාචාරී පදවියෙන් පිදුම් ලැබූ හේමන්ත පීරිස් පූජක සිසුවා වර්ෂ 1987 සීතල උඳුවපේ සතරවල දින එවකට බදුළු පදවි රදගුරු අධිඋතුම් එඩ්මන් ප්‍රනාන්දු හිමිපාණන්ගේ සුරතින් බදුල්ල ශාන්ත මරියා ආසන දිවමදුරේදී පූජකවර අභිෂේකය ලබාගන්නේ උන්වහන්සේගේ ජීවිතය පඳුරක් ලෙසින් දෙවි සමිඳුන්ට පූජා කරමින් දුබල මගේ මෙමුළු දිවිය පඳුරක් ලෙසිනේ දුබල මගේ මෙමුළු දිවිය පඳුරක් ලෙසිනේ බුදමි ඔබට බාර ගන්න අපේ පියා මිය යනවා 1977. ඊට පස්සේ මමත් අපි 3 දෙනාත් විතරයි ගෙදර ඉතුරු වෙන්නේ. ඉතින් ඒ මෙතුමා පියතුමා විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නකොට මගේ සහෝදරිය ගම්පා ශ්‍රීකෘෂ විද්‍යාලය ඉගෙන ගන්නවා. මම අපසු උසස් පෙළ සඳහා ලුම්බිනි විද්‍යාලයට ඇතුල් වෙලා හිටියේ. එතකොට අපිට ගොඩක් දුෂ්කරතා මතු වුණා. මේ 3 දෙනාටම අම්මා වීදම් කරන්නේ කොහොමද කියලා. නමුත් අම්මගේ විශ්වාසය, දිව්‍යන් කෙරෙහි තියෙන විශ්වාසය සහ ධෛර්යය මත ඒ හැම දෙයක්ම අම්මට කරගන්න පුළුවන් වුණා. මෙතුමා විශ්වවිද්‍යාලයෙන් පිට වුණා. මම අපසෝසස් පලෙන් පස්සේ 1979 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් තාත්තගේ ඉල්ලීමක් තිබුණා අම්මගේ මේ එතුමා යන ගමනේදී මොනම අවස්ථාවකවත් එතුමාට කරදරයක් වෙන්න අවස්ථාවක් ඇති කරන්න එපා, ප්‍රශ්නයක් වෙන්න අවස්ථාවක් ඇති කරන්න එපා. මොන ප්‍රශ්නාවත් එතුමත් වැටෙන්නේ නැතුව එතුමායි ගමන ගියා. 87 අපි බොහොම උත්සවාකාරයෙන් බොහොම අභිමානයෙන් එතුමාගේ පූජාත්‍රය සැමරුවා. පියතුමා පූජාත්‍රය ලැබුවට පස්සේ දේව කැඳවීම තුළින් අපිට මුළු පවුලටම ලොකු අභිමානයක් අපිට ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. අපිට ඇත්තටම ඒ දේ බුද්ධ විදින් ලැබුණා. ඒ තුළින් අම්මා ගොඩක්ම සන්තෝෂයට පත් වුණා. මොකද තාත්තත් නැතුව මේ ගමන මේ පියතුමාව ගෙනියන්න පුළුවන් වීම ගැන. ගරු හේමන්ත පීරිස් පියතුමන්ගේ අපෝස්සලික සේවාව ඇරඹින්නේ බදුල්ල ශාන්ත මරියා ආසන දෙවමෙදුරේ සහායක පියතුමා ලෙසයි. ඒ සමගින් රදගුරු හිමිපාණන්ගේ ලේකම් ධුරේ සේවාවන් ඉටු කිරීමේ වගකීමද උන්වහන්සේට පැවරුණා. දැන් සිංහලෙන් එන ලියුම් රදගුරුතුමා සේරම මට දෙන්න කියවන්න. දෙයිහත්ත කණ්ඩිය, ලත්වඳුරු, මහවැනි සීකලාපේ මිනිස්සු ආසන මට්ටමින් කෙනත් පදිංචි කරපු අය දවසකට සාමාන්‍ය එකක් එනවාමයි. අපිව බලන්නේ නැද්ද? ඇයි අපිව අත්හැරලා දාලා තියෙන්නේ? අපිව තෝරාගත් ජනතාව නෙමෙයිද? ලස්සන ලියුම් එනවා. ඉතින් රදගුරුතුමාට මම දැන් ඕක කියවනවා. දැන් 88 89 ওই දවස ලෝකේන ওই දිකේනවා. 89 මට මතකයි අවසානයේ හෝ 90 රදගුරුතුමා මට කියනවා මේක කරන්න බෑ.
මේ ගිහිලා පොඩ්ඩක් බලන්න මොකද්ද මේ මිනිස්සු ඉන්නවලු අන්හර ආසන මට්ටමින් ඇවිල්ලා ඉන්නවලු ජායලින් ඇවිල්ලා ඉන්නවලු මේ දැලතුරෙන් ඇවිල්ලා ඉන්නවලු නාත්තණ්ඩියෙන් ඉන්නවලු මෙහෙන් මෙහෙන් ඉන්නවලු ගිහිලා පොඩ්ඩක් බලන්න කියලා අනුනායක පීතුමාවයි මාවයි ටයිටස් ෆොයිසකා පීතුමාවයි යවද යත්ත කට්ටි ලත්පඳුර ඒ ගිහිල්ලා අපි බැලුවා බල්ල ඉවරලා තැනක් නැහැ ඉන්න කැලේ බාගේ බිත්ති බැඳපු පොඩි ගෑප් තිබුණා ඊට හැපති පුංචි ලැප්ට එකක් තිබුණා වතුර ටැංකියක් තියෙන වතුර නැහැ ලයිට් නැහැ ඉතින් ෆෝනුත් නැහැ ඉතින් අපව ආවා මෙතන තමයි ලස්සන අපව ඇවිල්ලා රදගුරුතුමා ඉදිරියේ ෆාදර් ටයිටස් නැහැ ෆාදර් මේ පරණ වයසක ස්වාමිලා ඔහු කියද්දි මම උඹ යනවද මං යනවා පියන්නේ ඈ ඉතින් කොහොමද ඉන්නේ නෑ පියන්නේ අපේ කැඳවීම ඕක කිව්වා එච්චරයි එච්චරයි එතනින් පස්සේ රදගුරුතුමා මාවපත් කරා පළමු මීසම්පති ලෙස දෙයත්ත කණ්ඩිය ලත්වඳුර 1990 සැප්තැම්බර් 20 මම ගියා නත්වඳුර මීසමට. දෙහිඅත්ත කණ්ඩිය මීසම් සංඝය පිටුවීම ගරු හේමන්ත පියතුමාට විශාල අභියෝගයක් වුණා. නේවාසිකව එම ප්‍රදේශයේ ජීවත්වීමට අවශ්‍ය මූලික පහසුකම් සභාව සතුව නොතිබීම ඊට හේතුවයි. මේ නිසාම රදකුරු හිමිපාණන් ගරු හේමන්ත පියතුමා මීසම් සේවක ලෙස පත් කිරීම ස්ථිර කළේ නැහැ. නමුත් ගරු පියතුමා එම අභියෝගය බාරගත්තා. මම එකවරම කිව්වා වරදගුරුතුමනි අන්නාගේ පියතුමනි මම යනවා. මම එතෙන්ට ගිහිල්ලා මම සේවය කරනවා. ඉතින් ඔබ වහන්සේ කැමති දිනක මාව පත්වීම දෙන්න කියලා. නමුත් පස්සේ මම කිව්වා මං හිතන්නේ ඔබ වහන්සේලා මට වාහනයක් දෙන එක වැරදි. මොනවද? නෑ 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 නෑ. ඒ මිනිස්සුන්ට වාහන නෑ. පන්සලේ හාමුදුරන්ටත් වාහනයක් නෑ. මිනිස්සු ළඟ දැක්කේ පුස්පාර්ශකල්ලේ විතරයි. ඒ නිසා මම කැමති පුස්පාර්ශකල්ලයක් අරගෙන යන්න තව වාහනේ එතන දෙන්න කියලා. එතනින් පස්සේ ගියා පුස්පාර්ශකල්ලක පැද්දාම හිතන්නේ මාසයක් විතර. ඊට පස්සේ රදගුරුතුමාට තේරුණා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. C90 තැපල් 90ක්. තැපල් 90ක් මට දුන්නා. තැපල් 90 ඇද්දා. කොහොම හරි මාස 6ක් විතර යනකොට තමයි ටයිටස් පීතුමා අනුනායක පීතුමාට තේරෙලා දැන් පවුල් 64ක් ඉන්නවා. වටේම 64ක් ඉන්නවා. මේ කොහොම හරි මට ලයිටස් වෑන් එකක් අරන් දුන්නා. ඈත ඈත ඉන්න පවුල් මා පෙර කිව්වා වගේ එකතු කරගන්නට මට පුළුවන් වුණා. නමුත් ඒ අයට ප්‍රවාහන පාසුකම් නැහැ. බස් එකක් උදේ එකක් තියෙනවා. මහදවල් එකක් තියෙනවා හවස එකක් තියෙනවා ඒ නිසා මට යන්නට සිදු වුණා මට මතකයි දැන් වාහනේ හම්බ වුණා මිල්ලත්තෑව පැත්තට එහෙ පූජාව තිබ්බා මිස්ටර් මෙරිල් ළඟේ ගෙදර සෙනසුරාදා හවස ලිහිණියගම උදේ 7ට ඉරිදා මහපල්ලිය තාම හැදිලා නැහැ නමුත් නමයා මාට පූජාව හවස රංගෙත්ගම පූජාව කොහොම කරලා තමයි අපි එකතු වුණේ එකතු කරලා නත්තල් දෙකක් අපි කළුවරේ නෙමෙයි ලන්තෑරුම සමග පෙට්‍රොමැක්ස් එකක් තිබුණා වගේ මට මතකයි ලන්තෑරුමයි ඒ ලන්තෑරුම තාම මල් ළඟ තියෙනවා සිහිවටනයක් ලෙස ඊට පස්සේ ඉතින් පල්ලිය හදන්නට යොමු වුණා පෙමෙති රජතුන් ගීතිකාව හැදුණා පරලෝ අපමෑණී ගීතිකාව හැදුණා පුදුමියබට කිව්වා තව පෙමෙති රජතුන් සමග තව ගීතිකා පිදුම් නතකා ගීතිකාව ආවා දැන් අපි පල්ලිය හදාගෙන යනවා ඒකමං බිෂප් මට දුන්නා මගේ ආවාසය අපේ මීසම් ගෘහය දුන්න මෙහෙමයි සේවය ඉදිරියට කරගෙන ගියේ. ගරු හේමන්ත පේරිස් පියතුමාට දෙයත්ත කණ්ඩිය මීසම් සංඝයේ දූත කාර්ය කරගෙන යාමේදී එම ප්‍රදේශවල ජීවත්වන බෞද්ධ හා වෙනත් ආගමික ජනතාවගේ සහයෝගය අවශ්‍ය වුණා. එම ආගමික සංහිඳියාව උන්වහන්සේගේ කරුණා ගුණය තුල පිරී ඉතිරි තිබුණා. මේ ගමන යද්දී මට ඇත්තෙන්ම දායක වුණේ මාත් එක්ක කැම්පස් එකේ පේරාදෙණිය මම ඉංග්‍රීසි පැත්ත බුද්ධදත්ත හමුරු සිංහලෙන් පාලි ශාස්ත්‍රපති මම ශාස්ත්‍රවේදී හාමුදුරුවෝ ඇවිල්ලා මාව හම්බුණා. හම්බ වෙලා අපි දෙන්නා එකට යන ගමන දැක්කා අනිත් හාමුදුරුවෝ. දැන් බෞද්ධ අය හුඟක් අපට දායක වුණා ඇත්තෙන්ම ශ්‍රමයෙන් දායක වුණා අපේ පල්ලියේ ගොඩනගන්නට. ඒ වගේම ඒ අයගේ උත්සවවලට මම සහභාගී වුණා. ස්වාමින් වහන්සේලා අපි ළඟට ආවා. මම මෙතෙන්දි කියන්න ඕනි වෙසක් භක්තිගී පොසොන් භක්තිගී මම පූජක ඇඳුමෙන් ඕගන් එක වාදනය කරලා වෙසක් භක්තිගී පොසොන් භක්තිගී අපි ඒ ගායනා කළා.
හොඳ සංවිධියාවකින් යුතුව අපි කටයුතු කරා එදා. එතුමාට බදුල්ල පදවියේ ඉතාමත් දුෂ්කර පළාත්වල සේවය කිරීමට එතුමාට සිද්ධ වුණා. විශේෂයෙන්ම දෙහිඅත්ත කණ්ඩිය මතක් කරන්න ඕන. මොකද එතුමා ගිහිල්ලා අවුරුද්දකින් පමණ මමත් ගියා එතුමාව බලන්න දෙහිඅත්ත කණ්ඩියට. ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරේ. නමුත් අපේ සහයෝගයත් සමග පවුලේ සහයෝගයත් සමග එතුමා කෙමෙන් කෙමෙන් ඒ කියන්නේ ජනතාවට සේවය කරමින් ඒ කාලේ වෙනකොට දෙහිඅත්ත කණ්ඩියත් මහවැලි සීකලාපේ අලුතින් වෙනත් පළාත්වලින් ජනතාව ගෙනල්ලා පදිංචි කරපු ප්‍රදේශයක් ජනතාවට සේවය කරමින් ජනතාව උද්‍යෝගිකමත් කරමින් දෙවියන් වහන්සේ තුළ ජීවිතය තමයි අපේ ජීවිතයේ විය යුත්තේ කියන එක හැම වෙලාවෙම හැම ඉරිදම ජනතාව පල්ලියට ගෙනහැල්ලා එතුමා ඒගොල්ලන්ට කියලා දුන්නා. මමත් කීප වතාවක් ඊට පස්සෙත් ගියා එතුමා බලන්න. බොහෝ අවස්ථාවල අපිට තේරුණා ජනතාව ක්‍රමයෙන් ක්‍රමයෙන් එතුමාට සමීප වන බව. විශේෂයෙන්ම ඉරිදා දින පූජාවට සහභාගී වීම ඒගොල්ලන්ගේ එක කාර්යයක් වෙලා තිබුණා, එක අවස්ථාවක් වෙලා තිබුණා. මොකද ගොඩක් දුරේ ඉඳලා එන ජනතාව හිටියා. සමහර අයට අලින්ගෙන් ප්‍රශ්න තිබුණා ඒ ප්‍රදේශයේ. නමුත් ඉරිද පූජාව සාමාන්‍යයෙන් මගහරින්නේ නැතුව ඒ පූජාවට සහභාගී වෙන්න පල්ලියට ගෙන්න ගන්න එතුමාට ඒ ජනතාව ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම ප්‍රදේශය තුළ අන්‍යාගමිකයන් සමග ඒ ජනතාව ජීවත් වීම මොන ආකාරයෙන් සිදු විය යුතුද කියන ආකාරය මෙතුමා ඒ ජනතාවට පෙන්වලා දුන්නා. දුෂ්කර දූත මෙහෙවරක යෙදුණද ගරු හේමන්ත පියතුමා සිය ගීතිකා නිර්මාණ හැකියාව යටපත් කර දැමුවේ නැහැ. එදිනෙදා ජීවිත අත්දැකීම් මත විවිධ ගීතිකා නිර්මාණය කරන්නට උන්වහන්සේ වෙහෙසුණා. මිනිස්කමට පෙම්බැඳි කුරුසියේ දිවි මගහා රැඳුණු ජීවිත ගැන එම ගේය පදවල සටහන් වුණා. දුවෙමි ඔබ වෙත මා ඔබේ මිනිස්කම හා පෙමින් වෙලීලා රැඳුණු කුරුසියේ දිවි මගයි දියත් කරලා යදම් බින්දලා ගෙවුණු කැපවුණු ජීව අපෝසලික කාර්ය නැත්නම් ධර්මදූත සේවය දුෂ්කරයි. හරි. නමුත් ගීතිකා සැදීම නිර්මාණය කිරීම නැවැත්වේ නැහැ. පළමුවෙන්ම කියන්නට ඕනි පිදුම් නතකා ගීතිකාව අතන හැදුණා. ඔහොම ගීතිකා ටිකක් තියෙද්දි මට හිතුණා කැසට් පටයකට යන්නට. ඉතින් කැසට් පටයකට යන්නට මාව තල්ලු කරේ ඇත්තෙන්ම කිව්වොත් මගේ මල්ලිගේ බිරිඳ. මොකද එයා ඒගොල්ලන්ගේ මේ කසාද විවාහය දවසේ එඩින් ආරිදාස මහත්මයයි රමුකනා සිද්ධාර්ථ හාමුදුරුවෝ ඇවිල්ලා කතා කරලා මාව යොමු කරා ආචාර්ය සංගීතවේදී රෝහණ වීරසිංහ මහත්මයාට. රෝහණ වීරසිංහ මහත්මයා ගීතිකා ටික බලලා කෝෂා හොඳයි මට බ්‍රදර් ෆාදර් සෝරි ඊට පස්සේ කියලා මට බ්‍රදර් කියලා ෆාදර් කියලා කොහොම හරි මට කිව්වා ගීතිකා ටික ටේප් කරලා එවන්න කියලා. මම කිව්වා මගේ මේ මට ඕනි අවශ්‍ය වෙන මගේ තනුව තියෙනවා. අයියෝ එහෙනම් ලේසින් ෆාදර්ගේ තනුවනේ ෆාදර්ගේ වචනනේ. හරි මම මේ ඉන්ටර්ඩියුස් දාලා ගීතිකා ටික හදන්නම් කිව්වා. ගීතිකා ටික හැදුවා රෙකෝඩ් කරන්නකෝ ස්ටුඩියෝ එක රෙකෝඩ් කරා පළමෙනි කැසට් පටේ පිට වුණා යා යුතු ගමන ලෙස. දෙහිඅත්ත කණ්ඩිය මීසම් සංඝයේ දූත මෙහෙවරින් පසු ගරු හේමන්ත පියතුමා 1994 වසරේදී බණ්ඩාරවෙල මීසම් සේවක ලෙස පත් කෙරුණා. සිව්වසරකින් පසු උන්වහන්සේගේ අපෝසලික සේවාව වූයේ බණ්ඩාරවෙල දහම් සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ධූරය හෙබවීමයි. බණ්ඩාරවෙල මීසමේදී මම උනන්දුවක් දැක්වා. එදා හිටියේ නෑ ඕගන් එක වයන්නට කීබෝඩ් එක වයන්නට සිස්ට කෙනෙක් හිටියා. හරිම දක්ෂ සිස්ට කෙනෙක් සිස්ට වෙරිනා. සිස්ටට සිංහල ගීතිකා ගහන වයන්නට ටිකක් අමාරුයි. මං හිතන්නේ සිස්ට ඉංග්‍රීෂ් පැත්තෙන් යන්නේ. ඉතින් සිස්ටම මට කිව්වා ට්‍රේන් සම් බොයිස් ඇන් ගර්ල්ස් කියලා. මං කොහොම හරි ඉගැන්නුවා ළමයින්ට. එතන අංජලෝ රොසයිරෝ කියලා පොඩි ළමයෙක් අවුරුදු 6යි. හොඳට ඉගෙන ගත්තා.
එදසමසි අනු පහ හොඳට මතකයි මම දිනේ එදසමසි අනු පහේ මැයි 23 PSR 5510 අපට හම්බ වුණා අපොස්තලික තානාපති ඇවිල්ලා බටන් එක ප්‍රෙස් කරා බණ්ඩාරවල ගමන අර දෙහිහත්ත කණ්ඩියේදී ලැබූ අත්දැකීම් මත බණ්ඩාරවලදීත් හින්දු මුස්ලිම් බෞද්ධ සිංහ හැමෝමත් සමග මට රස ගමනක් යස ගමනක් නැත්තම් ප්‍රීතියෙන් බණ්ඩාරවල කටයුතු කරන්නට හැකි වුණා ඊට පස්සේ රදුගුරුතුමා මාව යොමු කරා දහම් සේවා මධ්‍යස්ථානයට එතන බණ්ඩාරවල සුන්දරයි ඉතින් වැවෙන ඕන දෙයක් එතන දහම් සේවා මධ්‍යස්ථානය මිසමක් වගේ නෙමෙයි අපගේ ජනතා අපේ ළමයි පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් විශේෂයෙන්ම දහම් ගුරුවර ගුරුවරියන් ලෙස පුහුණු කිරීමේ මධ්‍යස්ථානයට මම ළමයි එනකොට මම පෙන්නවා අපිට කැරට් වවන්න පුළුවන් බීට් වවන්න පුළුවන් බොන්චි වවන්න පුළුවන් හැම දෙයක්ම වවන්න පුළුවන් කියලා ඒ ખુશી ප්‍රත්තත් මම ළමයින්ට දුන්නා ගුරුවරන්ට දුන්නා බණ්ඩාරන මධ්‍යස්ථානයේදී දහම් සේවා මධ්‍යස්ථානයේදී මම ලොකු ජයග්‍රහණයක් කරා ඒ තමයි විද්‍යාපීඨ ළමයි යමු කරා දෙමළ පැත්තෙන් මං හිතන්නේ හැටන් පැත්ත වවුනියාව ඒ යමු වුණා කොහොම හරි ලොකු ජයග්‍රහණයක් 18ක් 21ක් අපි ළමයි රජයේ සේවයට යමු කරා 2009 වසරේ ජනවාරි මාසයේදී ගරු හේමන්ත පියතුමාට වැල්ලබාය මීසම් සේවක ලෙස පත්වීම ලැබෙනවා එහිදී අපොස්සලික සේවාවේ සීමාවන් අතික්‍රමණය කරමින් මීසමේ දුප්පත් දරුතරයන් ප්‍රඥාවෙන් පොහොසත් කිරීමට වේසුණා ඉතින් වැල්ලවායත් ඉතින් මම ගියා ගිහිල්ලා දැනගත්තේ ළමයින්ගේ අධ්‍යාපනය ටිකක් පහළ මට්ටමක තියෙනවා කියලා ඉතින් අවුරුද්දක් ගියා සාමාන්‍ය ඉතින් අවුරුද්දක් ගියාන් පස්සේ යනතුරු මම ළමයින්ට කීබෝඩ් එක උගන්වන්න පටන් ගත්තා ඔය අතරතුර හම්බන්තොටින් ෆාදර් ප්‍රසන්න ළමයි එක්කන් ආවා ඊට පස්සේ මාතරින් ෆාදර් ඩේමියන් ළමයි එක්කන් ආවා දැන් ඕගන් පන්තිත් තියෙනවා දැන් ඔහොම වැල්ලවායේ ඔහොම යද්දී වැල්ලවායේ ළමයි දැන් මගේ මීසම වැල්ලවායේනේ වැල්ලවායේ ළමයින්ගේ අධ්‍යාපන මට්ටම මදි ඔහොම යනවා ඉස්සරහට යනවා ඉස්සරහට යනවා යද්දී හම්බ වෙනවා මට උස්සල්ලේ රතන ජෝති ස්වාමීන් වහන්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ වැඩේ හරියන්නේ නැහැ මෙතන මේ ළමයි ඉන්නේ පොඩ්ඩයි අපේ ළමයි ඉන්නේ 18යි පොඩි ළමයි ඉන්නවා දහම් පාසලේ 30ක් හිටියට ඉගෙන ගන්න ළමයි ඉන්නේ 18යි මොන හරි කරන්න ඕනේ මේ ඇයට හරි අපි මොන හරි කරමු ෆාද කිව්වා අපි නාරද හාමුදුරුවොත් හම්බ වුණා මේ නායක හාමුදුරුවොත් හම්බ වුණා අපට හම්බ වුණා ප්‍රතිපාදන පෙනස්සර් එකතු වෙලා තාම මත මතකයි ගුරුකුල කියන අධ්‍යාපන පීඨයට අපි ගිහිල්ලා ළමයින් යොමු කරා බෞද්ධ ළමයි කතෝලික ළමයි අධ්‍යාපනය සඳහා යොමු කරා යොමු කරලා දැන් ආඩම්බරයෙන් කියනවා 14 දෙනෙක් ඉන්නවා විද්‍යාපීඨවල සහ සරසවිවල ඉතින් ඒක අපි ලැබූ ලොකු ජයග්‍රහණයක් එනේරික සේවයේ වසර 25ක් ගෙවුන කල උන්වහන්සේට විදේශගත පුහුණුවක් සඳහා හිමිකම් තිබුණා එහෙත් කරු හේමන්ත පියතුමා දමිල භාෂාව ඉගෙනුම සඳහා මන්නාරමහා මඩකලපුව මීසම්බලා පිටතුව ගියා මන්නාරමට ගිහිල්ලා ඉගෙන ගත්ත දෙමළින් පූජාව තියන්න. ඉස්සර කියන් ඉස්සෙල්ලා අපි පූජාව තියන් සිංහලෙන් ලියාගෙන. ආණ්ඩවර ඒ වගේ ලියාගෙන කියන. නමුත් තලේ මන්නාරමේ ගිහිල්ලා තම්මට තාම මතකයි ටිකක් ගැව වෙවුලමින් කොහොම හරි තනියම පූජාව තිබ්බා 2017 16 වෙන්න ඕනි දෙසැම්බර් 4 වෙනිදා මගේ පූජකවරයට දවසේ මම තනියම පූජාව තිබ්බා. ඔතනින් පස්සේ මම ගියා මඩකලපුවට. දැන් දෙයියනේ කියලා කොහොම හරි කරලා පූජාව තියාගන්න පුළුවන් දෙමළෙන්. 2019 වසරේ ගරු හේමන්ත පීස් පියතුමාට නැවතත් සුපුරුදු දෙයත කණ්ඩිය මීසම් සංඝයේ එනේරික කටයුතු බාර ගන්නට සිදු වුණා. එවිට මීසම ගොඩනගා වසර 28ක් මීසම් ජනතාවගෙන් උන්වහන්සේට ලැබුණ ගෞරවය හා ආදරය අසීමිතයි. දෙයත කණ්ඩියට යනකොට ඒ අය අර හිටපු ළමයි සේරම දැන් ලොකු ළමයි අම්මලා ඒ නිශාන්ත හේමමාලි මා ඒ සේරම අම්මලා දැන් තාත්තලා ඒක හරිම රසවින්දනයි මොකද මට ගේ වගේ වුණා දෙහත්ත කණ්ඩියට දෙවෙනි පාර ගියාම අර ඉස්සෙල්ලා දෙමුණ ආදරයට වඩා ලොකු ආදරයක් ඒ අය මට දැක්කුවා බැඳීමක් දැක්කුවා නැංගතුකමක් දැක්කුවා
ඒ අයගේ ළමයි තමයි මගෙන් ඕගන් එක ඉගෙන ගත්තේ දැන් 7 දෙනෙක් දෙහිහත්ත කණ්ඩිය ඕගන් එක ඉගෙන ගත්තා 2023 වසරේ ජූලි මාසයේදී ගරු හේමන්ත පිරිස්පියතුමා මහියංගන මීසම් සේවක ලෙස පත්වීම් ලැබමින් දෙවි සම්මිදානන්ගෙන් ලද ධර්ම වීරිය අදටත් කිතුනු සභා ජනතාවට ලබා දෙන්නේ ප්‍රේමාන්විත පූජකවරයෙකු ලෙසටයි. උන්වහන්සේ 70 වියේ සිටියද අදටත් සක්‍රියව සිය කටයුතු ඉටු කරයි. මේ තාක්කල් මේ ගමනේදී දෙවියන් වහන්සේ උදව් වුණා, වැටුණු තැනකදී නැගිටුවා. ඉතින් වැටි වැටි නැගිටින්නට පාද නමස්කාරය වගේ ජීවිතයත් පාද නමස්කාරයක්. ඒ පද නමස්කාරය යන්නට ස්වාමින් වහන්සේ කුමරි මරියාවන් තුලින් සහ සාන්තවර සාන්තවරියන් තුලින් දුන්න පන්නරයට තල්ලුවට ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා, උන්වහන්සේට තුති පුදනවා. ඉදිරියේදීත් කරන්න දෙයක් තියෙනවා නම් සභාව වෙනුවෙන්, විශේෂයෙන්ම සභාව වෙනුවෙන්, කතෝලික සභාව වෙනුවෙන්, මිසමේ ජනතාව වෙනුවෙන් කරන්නට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය මම පතනවා. පවුලේ සමාජිකයෙක් වශයෙන් අද ඉන්නේ මම පමණයි, සහෝදරියක් නැහැ. මගේ ප්‍රාර්ථනය එතුමාට මේ ගමන තව දුරටත් හොඳින් කරගෙන යන්න අවස්ථාවක් ලබා දෙන්න. මෙතෙක් ආ එනේරික ගමන් මග වෙහෙස කර බව කිව යුතුමයි. ඒ වෙහෙස නොදැනුණ ගරු හේමන්ත පියතුමාගේ සිතත් කයත් දෙවි සමිධානෝ බාරගෙන ඇත්තේය. උන්වහන්සේට වර්බුම් රූපවාහිනිය ප්‍රේක්ෂක ඔබද සමග එක්ව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. මගේ සිතත් මගේ කයත් සිතන පතන දේ, මගේ සිතත් මගේ කයත් සිතන පතන දේ, බාර ගන්න තිලින ලෙසින් ඒ සියලුම දේ.